of music. රටේ නීතියානුව ස්ථාපනය කරපු අධිකරණ වලින් පමණක් සිදුවේද? ජනතාව සතු අධිකරණ බලය පාර්ලිමේන්තුව හරහා පනවපු නීති මගින් තමයි ක්‍රියාත්මක වෙන්න අවශ්‍ය. පරමාධිපත්‍ය බලය ජනතාවට තිබෙනවා. එය යම් ක්‍රම සහ විධි අනුවයි ජනතාව ක්‍රියාත්මක කරන්නේ. පහුගිය මැයි දිනේදී ජනතා යුක්ති පෙරමුණේ ලාල්කාන්ත මහත්මයා ජනතාවට යුක්තිය පසඳලීමේ බලය, නඩු වැසීමේ බලය ලබා දෙන බවට සඳහන් කරා. එතුමා සඳහන් කරේ ඔබට ඒ පක්ෂේ සමාජිකයන් ඔවුන්ගේ පක්ෂය වෙනුවෙන් වැඩ කරන අය මේ යුක්තිය පසඳලීමේ බලය ලබා දෙන බව. මේ ප්‍රකාශයත් එක්ක සමාජයේ විශාල කම්පනයක් ඇති වුණා. අපි කවුරුත් දන්නවා ජනතා යුක්ති පෙරමුණේ ඉතිහාසය. ජනතා යුක්ති පෙරමුණ 1971 ත්‍රස්තවාදී කටයුතු නිරත වුණා. පොලිසිය වලට පහර දුන්නා. මිනිසුන් මරා දැමුවා. 88, 89, 90 මේ රටේ ත්‍රස්තවාදී කටයුතු නිරත වුණා. ඉන්පසුව ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයට ආවා කියලා අපි විශ්වාස කරපු ජනතා යුක්ති පෙරමුණ ඔවුන්ට මේ රට තුළ යම් වෙනදාට වඩා වැඩි සහයෝගයක් ලැබිලා තිබෙනවා කියලා දැක්කහම අර පරණ ගති මතුවී ගමේ ජවිපේ සමාජිකයා ගමේ නඩුහන් දඬුවම් දෙන ඒ ක්‍රමවේදය මතක් වෙලා බොහොම ආඩම්බරකමින් අපේ රජයක් යටතේ අපි ඔබට දෙනවා යුක්තිය පසඳලීමේ බලය, නඩු අසන බලය කියලා ප්‍රකාශ කළා. සාමාන්‍ය සමාජයේ පක්ෂපාත ભેදයක් නැතුව විශේෂයෙන්ම නීතිඥවරුන් මේ රටේ විද්වත් වෘත්තිකයන් මේ ප්‍රකාශයට බරපතල විදිහට විරෝධය පෙන්වුවා. එසේ විරෝධය පාන විට දැන් මේක පැහැදිලි කරන්න ඕනේ වෙයි කියව කිව්වේ කියලා. දැන් තේරුණා වැඩේ වැරදුනා. මෙච්චර කල් අපි මේ සිල් රෙද්දකින් වහගෙන හිටියට ඇඟ ඇතුලේ ඉන්න වෘක්කයා එළියට එනවා, එළියට පැන්නා. එතකොට දැන් මොකද කරන්නේ? ලාල්කාන්ත මේ ගැන කිසිම පශ්චාත්තාවයක් නැහැ. ඔව් එහෙම තමයි, අපි බලාපොරොත්තු වෙනවා මෙහෙම කරන්න. ඒක අපි ජනතාවට කියලා ජන වරමක් ලබා ගන්න ඕනේ. ඒ නිසා තමයි ජනතාවට කිව්වේ කියලා ලාල්කාන්ත කියන්නේ. මිනිහා හෙල්ලෙන්නේ නැහැ. අනුකුමාර දසනායක රූපවාහිනි මාධ්‍යකට ඇවිල්ලා කියනවා ඒ කතා කරේ සමත මණ්ඩල ගැන. ඒ සමත මණ්ඩල වලින් එහෙම ප්‍රශ්න විසඳන්න පුළුවන්නේ කියලා බබා පාට් එකක් දානවා. ඊට පස්සේ ජනතා යුක්ති පෙරමුණේ නීතිඥ සංගමය ප්‍රොත්සාහකච්ඡාවක් තියලා කියනවා ඒ කතා කරේ ජූරි ක්‍රමය ගැනනේ, ඒ කියන්නේ ජූරියක් මගින් නඩු වහන එක. ඒ කතා කරේ සමගි මණ්ඩලය ගැන, ඒ කතා කරේ සමත මණ්ඩලය ගැන, ඒ කතා කරේ කස්ටම් එකේ ඉන්කුවරි එකක් තියෙන එක ගැන, ඒ කතා කරේ ගොවිජන සේවා කමිටුවේ පරීක්ෂණ ගැන. දැන් ඒ ලාල්කාන්ත කිව්වේ එහෙමලු. මොලයක් තියෙන ඕන කෙනෙකුට තේරෙනවා දැනටත් ඔය කියන දේවල් තියෙනවනේ. සමත මණ්ඩලෙත් තියෙනවා, ගොවිජන සේවා කමිටුත් තියෙනවා, සමත කරණයක් තියෙනවා, බේරුම් කරණයක් තියෙනවා. මේවා අලුතින් හඳුනලා දෙන්න ඕනේ නැහැ. ජනතාවගේ අධිකරණ බලය ක්‍රියාත්මක කිරීම සඳහා විධිමත් වූ අධිකරණ පද්ධතියක් මෙරටේ තියෙනවා. මෑත කාලේ නඩු තීන්දුවලුත් පෙනී ගියා. රාජ්‍යයේ පාලනය කවුළු කරත් නීති ආධිපත්‍ය සහිත රටක් ස්වාධීන අධිකරණයක් ශක්තිමත් අධිකරණයක් මෙරටේ තියෙනවා කියන. ආණ්ඩුවේ ඇමතිවරයෙක්ගේ ඇමතිකම අහෝසි කරන්න තරම් ශක්තියක් මේ අධිකරණ එකවතාවක් නෙමෙයි කීපවතාවක් තිබිලා තියෙනවා. මෙරටේ විධායකයේ අඩුපාඩුකම් ගැන නඩු තීන්දුව දෙන්න ශක්තියක් මේ අධිකරණයට එකවතාවක් නෙමෙයි කීපවතාවක් ප්‍රකාශ කරලා තියෙනවා. ඒ නිසා පහළ අධිකරණ වල ඉඳලා ශ්‍රේෂ්ඨාධිකරණය දක්වා අධිකරණ වල ස්වාධීනත්වය ගැන අපි විශ්වාස කරනවා. යම් අධිකරණයක අඩුපාඩුවක් වුණා නම් ඉහළ අධිකරණයේ ඒ වරද නිවැරදි කරනවා. දැන් ඩයනාගේ නඩුවේ අභියාචන අධිකරණයෙන් වෙච්ච වරද ශ්‍රේෂ්ඨාධිකරණය නිවැරදි කරනවා. ඒක තමයි නීතිය පාලනය, ඒක තමයි නීති ආධිපත්‍යය. ඒ නිසා සමතකරණයේ සිට සමත මණ්ඩලයේ සිට ශ්‍රේෂ්ඨාධිකරණයේ දක්වා විධිමත් අධිකරණ පද්ධතියක් දැන්ටමත් මෙ රටේ තියෙනවා. එහෙමනම් ඔය ලාල්කාන්ත කියන
ජනතාවට වඩා හොඳ අධිකරණ පද්ධතියක් ලබා දෙන ජනතාව ඍජුව මේ යුක්තිය පසඳලීමට සම්බන්ධ වන කිව්වනේ යුක්තිය පසඳරන්න කියන. ඇත්ත වශයෙන්ම සමත මණ්ඩලයේ යුක්තිය පසඳලීම ආයතනයක් නෙමෙයි. ඒක යුක්තිය පසඳලීමේ ක්‍රමවේදයකට අයිති වෙන්නේ නැහැ. එතකොට දැන් එහෙම විකල්ප ක්‍රමය මොකක්ද? දැන් අපි දන්නවා ජනතා යුක්ති පෙරමුණට විකල්ප ආර්ථික ප්‍රතිපත්තියක් නැහැ. අපි අහනකොට ඔබගේ ආර්ථිකයේ ගොඩනැගීමේ ප්‍රතිපත්තිය කුමක්ද කියලා උත්තරයක් නැහැ. දැන් ඒ වගේ දැන් අධිකරණයේ ප්‍රොසස් කරන්නේ කරනවා කියනොත් අධිකරණ පද්ධතිය ජනතාවට බලය ලැබෙන පරිදි පහළ මට්ටමටම කඩලා හදලා අලුතෙන් හදනවා කියලා දැන් කියන්නේ. ඒකෙන් ලාල්කාන්තියම කිව්වේ නේද? දැන් ඔය නීතිඥ මාතෘකාව කියන්නේ එහෙමයි. දැන් ඔය ප්‍රොසස් කරන මාලා මේ රටේ අධිකරණ පද්ධතිය ප්‍රොසස් කරන්නේ කළ යුතුයි. සැකයක් නැහැ. ඒ සඳහා ඩිජිටල් තාක්ෂණය අනුගමනය කරමින් අධිකරණ පද්ධතිය ඩිජිටල් කරණය කිරීම සඳහා වැඩපිළිවෙලක් මේ මොහොතේ ක්‍රියාත්මක වෙන්නේ. මේ ඉක්මනින් අවසන් කළ යුතුයි. අධිකරණ වඩා පහසුකම් ලබා දිය යුතුයි. තව තව අධිකරණ පිහිටවිය යුතුයි. ඉක්මනින් නඩු විභාග කිරීම සඳහා කාර්යපටිපාටික ප්‍රසංස්කරණ තව තවත් ඇති කර යුතුයි. ඒක නම් සැකයක් නෑ. පරමාදර්ශී අධිකරණ පද්ධතියක් අපේ රටේ තියෙන ලෝකෙත් නැහැ. ඒ தත්ත්වය වැඩිදුර කරන කටයුතු කර යුතුයි. දැන් එහෙමනම් ජනතා යුක්ති පෙරමුණ ජනතාව ලවා අනුමත කරවා ගැනීමට අපේක්ෂා කරන අපි නොදකපු අපි අහලා නැති ලෝකෙ කොහෙවත් නැති ලෝකෙ කොහෙවත් ක්‍රියාත්මක නොවන ඔබට සමාජිකයන්ට ගමට ගමේ ගැමියට මේ අධිකරණ බලය පවරන නඩු අහන බලය පවරන ලාල්කාන්ත කියන ඔය නිතිත් සංගමයේ කියලා තියනවා කියලා කියන ඔය විකල්ප යුක්තිය පසඳලීමේ ක්‍රමය ජනතා යුක්ති පෙරමුණ ප්‍රකාශන පත් කළ යුතුයි. ලාල්කාන්තරේ තේරුම් කරන්න බැරි නම් අනුගාණේ ඔවුන්ව නියෝජනය කරන නීතිඥ සංගමේ වත්. ඔවුන් නියෝජනය කරන ජනතා යුක්ති පෙරමුණේ නීතිඥ සංගමේ හැරි මේක පැහැදිලි කරන්න ඕනේ. ඒ වගේම තව හොඳ ක්‍රමයක් තියෙනවා. මම දැක්කා මම මේ පිළිබඳව කතා කිරීමෙන් පස්සේ මේ සමාජ මාධ්‍ය වෙත ගිහිල්ලා මේ අපහාස උපහාස සහිතව ලාල්කාන්ත මහත්තයා මේ ප්‍රතිචාර දක්වන තර්කානුකූල ප්‍රතිචාර නෙමෙයි අපහාස උපහාස. මේ රටේ අවුරුදු 30කට වැඩිය ඉහළ මට්ටමින් නීතිඥ වෘත්ති නිරත වෙච්ච කාර්යබහුල නීතිඥයෙක් වන එදත් අදත් කාර්යබහුල නීතිඥයෙක් වන දේශපාලන එන්න කලින් මේ රටේ ප්‍රධාන පෙළේ නීතිඥයෙක් වෙච්ච මට මගේ තර්කවලට ඔහු පිළිතුරු දෙන්නේ නැතුව පෞද්ගලික අවලාද අපහාස කරනවා. මම කැමති ඒ මට්ටමට වැටෙන්නේ නැතුව ලාල්කාන්ත මහත්මයාත් එක්ක ප්‍රසිද්ධ විවාදයකට එන්න ඔහු ඉදිරිපත් කරන ආර්ථික ප්‍රසංස්කරණ පිළිබඳ ඔහු ඉදිරිපත් කරන සමායන ඔහු ඉදිරිපත් කරන අධිකරණ ප්‍රසංස්කරණ පිළිබඳ මම සූදානම් ලාල්කාන්ත මහත්මයාත් එක්ක ඔහු ඉදිරිපත් කරන අධිකරණ ප්‍රසංස්කරණ පිළිබඳ ඒ කියන්නේ ජනතාවට යුක්තිය පසඳලීමේ බලය ඍජුව ලබා දෙන්නා වූ අපි කවුරුත් අහලා නැති දැකලා නැති අමුතු ජාතියක ඔහුගේ රදී අපි විශ්වාස කරන්නේ ඔහුගේ ඉතිහාසය අනුව 80ට 89 71 ක්‍රියාත්මක වෙච්ච ලඝු ක්‍රමයට ගමේ ඔහුගේ සමාජිකයා ඔහු යුක්තිය පසඳලන මරණය දඬුවම් ලැබලා දෙන අතපය කපන ඒ යුක්තිය පසඳලීමේ ක්‍රමය කියලා අපිට මේ බය ඇතිලා තියෙන සමාජයේ බය ඇතිලා තියෙන මට විතරක් නෙමෙයි මොකද අපි අත්දැකීම් තියනයිනේ මේ පළපුරුද ඒවා අත් විඳපු මිනිස්සුගේ ඒතර ලාකාන්ත මහත්මයාට අපි අභියෝගයක් කරනවා මොකද්ද අභියෝගේ ඔබ ඉදිරිපත් කරන ඔබගේ පක්ෂය ඉදිරිපත් කරන JVP හෝ NPP හෝ ලාල්කාන්ත හෝ අනුර කුමාර හෝ ඉදිරිපත් කරන ඔය කියන විකල්ප අධිකරණ පද්ධතිය පිළිබඳ යෝජනා මාලාව සමාජයට ලිඛිතව ඉදිරිපත් කරන. ඒතර සමාජීය සාකච්ඡාවට භාජනය කරන්න පුළුවන්. නීතිඥවරුන්ට විනිශ්චයකාරවරුන්ට සමාජයට විද්වතුන්ට සාකච්ඡාවට භාජනය කරන්න පුළුවන්. අපි සූදානම්. ඒ විකල්ප යෝජනාවත් ඒ විකල්ප යෝජනාවෙන් මතුවෙන කරුණුත් ගැන විවෘත හොඳ සංවාදයකට මම අභියෝගයක් කියලා හිතන්න එපා සුවද ආරාධනාවක් කරනවා.